මේ තරුලව අගෝස්තු කලාපයයි. COVID-19 වසංගත තත්ත්වය නිසා තරුලව කලාප කිහිපයක් මුද්‍රණය වුණේ නැහැ. තරුලව අප්‍රේල් කලාපය අපි වෙන් කරලා තිබ්බේ Hubble අභ්‍යවකාශ දුරේක්ෂය වෙනුවෙන්. ඒ වෙන මොනවත් නිසා නෙමෙයි. Hubble අභ්‍යවකාශ දුරේක්ෂය අභ්‍යවකාශගත කරලා වසර 30ක් පිරුණේ පසුගිය අප්‍රේල් 24 වෙනිදාට. තාරකා විද්‍යාවේ සිද්ධාන්ත ඔප්පු කරන්න සාක්ෂි සපයපු Hubble දුරේක්ෂය වෙනුවෙන් තරුලව කලාපයක්ම වෙන් කළේ Hubbleගේ සේවය අගයන්නම තමයි. ඉතින් එම කලාපය තමයි අගෝස්තු කලාපය ලෙසින් අද ඔබේ අතට ලැබෙන්නේ. Hubbleගේ දස්කම් පිළිරැවුදුන් තාරකා විද්‍යා මහා සමුළුව යන මාතෘකාවෙන් පටන් ගන්න තරුලව පළමු ලිපියෙන් අනාවරණය වෙන්නේ Hubbleගේ හපන්කම් පෙන්වීමට විද්‍යාඥයන් පැවැත්වූ මහා සමුළුවක් පිළිබඳවයි. Hubble සොයාගත් විශ්වයේ අපූර්ව තොරතුරු බාධක රසක් ජයගනිමින් විශ්වයේ නැතට පණ දුන් සැටි Hubble දුටු පළමු දසුනේ කතාව පිළිබඳ ලිපි මෙහි ඇතුළත් වෙනවා. Hubble අභ්‍යවකාශගත වූවාට පසු ආකාශ වස්තුන්ගේ ඡායාරූප නිසි පරිදි නාභිගත නොවීමේ ප්‍රශ්නයක් පැනනගුණා ඔබට මතක ඇති. ඉතින් එම දෝෂයට හේතුව සහ Hubble ප්‍රතිසංස්කරණය කළ ආකාරය පිළිබඳ ලිපියක් මෙම කලාපයේ ඇතුළත් වෙනවා. මෙම කලාපේ මාසික විශේෂාංගයේ වෙන් වෙන්නේ වසර 30ක් පුරාවට Hubble දුරේක්ෂයෙන් ලද දායාද සඳහායි. ඕගොල්ලෝ දන්නවද Hubble දුරේක්ෂයට Hubble කියන නම ලැබුණේ කොහොමද කියලා? ඒ චක්‍රාවාට වර්ගීකරණය කරපු එඩ්වින් P. Hubble නම් විද්‍යාඥයාට ගෞරවයක් පිණිසයි. ඉතින් එතුමාගේ ජීවිත කතාවත් මෙහි අඩංගුයි. තාරකා විද්‍යාවේ නවම විවෘත කළ විශ්වය අප සිටිනවට වඩා විශාල බව අපට පසක් කර දුන් Hubble නාමය මානව ඉතිහාසයේ විද්‍යා දැනුමේ සුවිශේෂී සංදිස්ථානයක්.